උඩප්පුව සින්නපාඩු වෙරළ තීරයට අද අලුයම හිමිකරුවෙකු නොමැති දීවර බෝට්ටු දෙකක් ගොඩක සාති වෙනවා. අපු වාර්තාකරු පැවසේ මෙම බෝට්ටු දෙකින් අඩි 30ක් සහ පළල අඩි 4ක් පමණ වෙන බවයි. මේවා මෙරට භාවිතා නොකරන බෝට්ටු බව දීවරින් පවසනවා. බෝට්ටු අඩිවල මඳුවල පවා කාවටික් බැඳලා තියෙනවා. නමුත් එන්ජින් 4ක් මේකට සවි කිරීමේ හැකියාව තියෙනවා. එන්ජින් 4ම අලුතෙන් ගලවපු පාරවල් තමයි තියෙන්නේ. ඉතින් අපිට හිතා ගන්න බෑ තාම මේක ඉන්දියාවෙන් හැක්කිය ප්‍රමාණය කරලා මගදී අනතුරුව දීවරින් කළ දැනුවත් කිරීමකට අනුව නාවික හමුදා විසින් බෝට්ටුව පරීක්ෂා කළා. උඩප්පුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියේදී ඉන්දීය නාවික හමුදාව පහර දුන් බව කියමින් තුවාල බෝ ශ්‍රී ලාංකික දීවරින් පිරිසක් හා බහුදින දීවර යාත්‍රා දෙකක් අද දික්කොවිට වරහිට ළඟා වුණා. 13 දිනකගෙන් සමන්විත මෙම පිරිස බහුදින යාත්‍රාවලින් මුහුදු ගොස් තිබුණේ පසුගිය මැයි මාස 7 වන දිනයි. ජුනි 4 වනදා ඉන්දීය නාවික හමුදාව විසින් බෝට්ටුවලට ඇතුළු වී මත්ද්‍රව්‍ය ඇති බවට පවසමින් පරීක්ෂා කළ බව දීවරින් පවසනවා. ඉන්දියන් නාවික හමුදාවේ නෞකාවක් අපිට කිට්ටු කරා. කිට්ටු කරලා 9 මාර්කට කිට්ටු කළා. අවස පහ වෙනකම් අපිට පහර දෙදී අපේ බෝට්ටුවේ තියෙන සේරම දීවර හම්පන්නාට හලලා තියෙනවා සම්පූර්ණ බලන්න මාත්‍යා. ඒක සේරම ඇදලා ඉවරලා මනාද මේ එලියට දාලා අපිට ගහගහ මේ පස්නකරේ ඩ්‍රග්ස්යි සෙටලයිට් ෆෝනුයි අපෙන් ඉල්ලුවේ. ගැහුවේ මේ සුදියකට පයිප් එකකින් තමයි ගැහුවේ. මුලින්ම අපේ නම්බර් එක අල්ලගත්තා. අල්ලගෙන යාළට ගහනවා කියලා පණිවිඩයක් ආවා. පිට්ටා සපෙක් කෙනා ගියා ළඟට. ළඟට ගියාන් පස්සේ චොපරෙන් ඇවිල්ලා අපි අරගෙන ගියා ඊට පස්සේ ඉන්දියන් ලාංචේ චොපර එක ආවා. ඇවිල්ලා අරගෙන ගියා ළඟට අරන් ගියාන් පස්සේ ඇහව දෙමළ දන්නවද කියලා. මං කෝ ඔව් කියලා දන්නවා කියලා. ගහන්න අරගෙන ස්කීපර් කකුල් දෙකෙන් අල්ලලා වතුර එබුවා. ඊට පස්සේ ස්කීපර් වතුරට දාලා වතුර යා පාවි පාවි ඉන්න කාවියක්වත් දුන්නේ නැහැ යාට යට යන්න බලාන හිටියා. අනුතුරුව තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා.